තියාගෙන ඇතැයි මම හිතන්නේ. එහෙනම් ලියාගන්න පළවෙනි එක අපි ලියාගන්න කොලේ එක අපි කතාද කතා කරා භාෂාව හා සංස්කෘතිය. පැහැදිලිද? ඔස්තුස්. දැන් අපි කතා කරන්නේ භාෂාව හා සංස්කෘතිය. එතකොට ඒක තමයි අපේ ප්‍රධාන මාතෘකාව නැත්නම් අපේ ප්‍රශ්නේ. හරිද? දැන් එහෙම භාෂාව හා සංස්කෘතිය කියලා ලියාගත්තා නම් මම මේ කියන දේ ටිකක් හොඳින් අහගන්න. දැන් හැමදාම ළමයි සර් අහනවද? හැමදාම ඔව් කියන්නේ. සර් මේ සර් ඇහෙන එකේ සර් පොඩි අවුලක් තියෙන නිකන් එකෝ ගතිය වැඩි වගේ එකක් තියෙනවා. මට විතරක් නෙවෙයි ගැටලුව තියෙන්නේ දෙතුන් දෙනෙකුට නිකන් ඇහෙනවා හොර ගතියක් තියෙනවා සර් පොඩක් මේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඉන් කටියටත් එහෙමද එකෝ වෙනවද? නෑ සර් සමහර අවස්ථාවල තියෙනවා සර්. නෑ නෑ මම සමහර වෙලාවට පොඩක් කියන දේ කියලා සමායට කතා කරන වේගය චුට්ටක් අඩු කරනවා. එතකොට පොඩ්ඩක් මේ අවුලදී දැන් ඊට වැඩි මොනි වෙන්න යන්න එපා. මොකද ඒවා මේ දැන් ඉස්සලා කතා කරන දෙයක්. උපාදූපනේ නේද? දැන් පාඩමට කතා කරන්න. දැන් මම මේ වොයිස් එකෙන් කතා කරපුවම මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. පැහැදිලිද? හරි. संस्कृति अनिवार्य प्रश्न हरिद කරුණික මහතක සමහර එක අවුරුදු විතරයි ඉස්සරහමකට ඇවිල්ලා තියෙන්නේ අනිත් අවුරුදු 2008 ඉඳලා තිබ්බ පේපර් වල හැම එකම මේක ප්‍රධාන ප්‍රශ්නයක් මේක ප්‍රධාන ප්‍රශ්නයක් වෙන්නේ මොකක්ද නෙවෙයි දරුවනේ මේක නොදැන මේ භාෂාව සංවේදනය කියන පේපර් එක විශේෂ ඉගෙනගෙන වැඩක් නැති නිසා එතකොට මේ භාෂාවයි සංස්කෘතියයි කියන දේ තේරුම් ගන්නකොට අපි හඳුනාගත යුතු කාරණාවක් තියෙනවා ඒ තමයි एग्जाम में के भी उबिंग आहान में प्रश्न है का प्रश्न है मेक ये तमा भाषावत संस्कृतियत अतरते न संबेदिया एक ये महान ने मेने मुकुआन ने वे दारु ने संस्कृतिय संस्कृतिय की न क्रिया मानव क्रियाकारी पे तुलतमा यह प्रकाशन माध्य के से भाषाओं बोलने के यानी संस्कृति के न मेने सुकरण की न दे तो करण की न दे ऐसुरे तमा භාෂාව කියන එක උපදින. දැන් අපි ඉගෙන ගත්ත මොකද්ද? සංස්කෘතිය නිසා බස උපදින. හරිද? ඒතකොට ඒ වගේම තමයි සංස්කෘතියේ අනිකුත් අංගෝපාංගයන් වලට වඩා සංස්කෘතියේ අනිකුත් අංගෝපාංගයන් වලට වඩා භාෂාවේ තියෙන සුවිශේෂත්වය තමයි සංස්කෘතිය කියා දෙයක් පවතින්නේ සංස්කෘතිය දෙයක් කියා දෙයක් ලෝකයා හඳුනා ගන්නේ සංස්කෘතිය කියලා දෙයක් නේ. පවතින්නේ සංස්කෘතිය කියා දෙයක් ලෝකයා හඳුනාගන්නේ සංස්කෘතිය කියා දෙයක් පරම්පරාවෙන් පරම්පරාවට පරම්පරාවෙන් පරම්පරාවට එය ලියාගෙන බා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්නේ භාෂාව නිසා සරලව කිව්වොත් මෙච්චරයි සංස්කෘතිය නිසා බස උපදී භාෂාව නිසා සංස්කෘතිය රඳා පවතී අපි උගුරන අවියෝජනීය සම්බන්ධතාවයක් කියලා. දැන් එක්සෑම් එකේදී හැමදාම අහන්න තියෙන එකම ප්‍රශ්නේ තමයි මේකී සම්බන්ධතාවය තමයි අහන්නේ. හරිද? මොකද මේකී සම්බන්ධතාවය හැමදාම සම්බන්ධතාවයක් ඇත කියලා අහන්නේ නැහැ උගුල්ලන්ගේ. උගුල්ලෝ ගොඩක් අමාරුයි දාන්න කියනවා. ඔක කැඩපතකී අවියෝජනීය සම්බන්ධතාවයක් ඇත. ඊට පස්සේ කියනවා විවිධ ජන වර්ගයන්ගේ ක්‍රියාකාරීත්වය භාෂාව මත නිරූපණය වී සාකච්ඡා කරන්න මෙන්න මේ වගේ දේවල් අහන්න පුළුවන්. මේ මොකෑමවත් අපේ එක්සෑම් එකේදී ඔවුන් බලාපොරොත්තු වෙන එකම ප්‍රශ්නේ තමයි භාෂාවයි සංවේදනය අතර පවතින සම්බන්ධතාවය. මේ සම්බන්ධතාවයේ ඩිසයින් වෙලාම සංස්කෘතිය කියන එක නිරූපණය වෙනවා භාෂාව මත. එතකොට මේ භාෂාව මතින් සංස්කෘතිය නිරූපණය වෙන ආකාරය කැඩපතකී සම්බන්ධතාවයක් ඇත අවියෝජනීය සම්බන්ධතාවයක් ඇත ජන වර්ගයන්ගේ ක්‍රියාකාරීත්වය භාෂාව මත අධ්‍යයනය කළ හැකි මෙවැනි ආකාරයේ විවිධ හැදෑරීම් තුල මේ දේ සාකච්ඡා කරනවා. පැහැදිලිද? ඉතින් එක්සෑම් එකේදී බය වෙන්න එපා. අපි අනිවාර්යයෙන්ම මේ පළවෙනි ප්‍රශ්නේ තමයි භාෂාව සංස්කෘතිය.
අපි මාන්නේ මේකේ සම්බන්ධතාවය. ඉතින් ඒකට වචන මොන දේ දැම්මත් අපි බය වෙන්නේ නැහැ. හදන කෙනා දායි ඕනම වචනයක් අපි ලියන්නේ භාෂාවත් හා සංස්කෘතියත් අතර සම්බන්ධතාවයේ පිළිබිඹු වෙන කාරණා 20ක් අපි දන්නවා. ඒ 20 කියන්නේ හරිද? උඩ අපි කියෙමු ලකුණු 12ක් 13ක් ගන්න පුළුවන් උත්තරයක් අපි ලියලා. පැහැදිලිද? හැබැයි එතනදි හොඳට මතක තියාගන්න සම්බන්ධියාව නිකන් ලියලා හරියන්නේ නැහැ. ඒ සම්බන්ධියාවට ප්‍රායෝගික නිදර්ශන හැමතිස්සෙම දෙන්න. ප්‍රායෝගික නිදර්ශන දීපු ගමන් දන්නවා අදාළ පරීක්ෂකවරයා මේ ලියන දරුවා විද්‍යාර්ථියා ගිරාබෝත ගැහන කෙනෙක් නෙවෙයි. මොකද ටිකක් දැනුමක් අවබෝධයක් තියෙනවා. මොකද සාම්ප්‍රදායික පතපුතේ සර් දෙන ටියුට් එකේ තියෙන නැත්තම් පරණ භාෂාව ගැන ලියවිලා තියෙන පතපුතේ තියෙන ඒවා ඒ විදිහටම රීරයිට් කරපුවාම අර බලන කෙනා දන්නවා දරුවනේ මේ කොටස අරන් තියෙන අසවල් පොතේ අසවල් පිටුවේ අසවල් ලියුමින් කියන. එතකොට දන්නවා මේක ෂුවර් එකේ ටියුට් එකකින් හරි පොතකින් හරි මොකකින් හරි කොපි කරපු එකක්. එහෙම උත්තර ලියන්න යන්න එපා තමන් ප්‍රායෝගික වෙන්න. හරි. එහෙනම් දැන් මම කියනවා උත්තරේ ලියා ගන්න ආකෘති. දැන් මම කලින් දුක්ව පොතක් පෑනක් ගන්න කියලා. මේ පොත පෑන අරගෙන ඇතයි කියලා හිතෙනවා. ඉස්සලාම ලියන්න ඕනේ අපි භාෂාව හා සංස්කෘතිය. එතන තරු ලකුණක් දාලා ලියා ගන්න. මෙහිදී භාෂාවත් සංස්කෘතියත් අතර ඇති සම්බන්ධියාව පිළිබඳව අවධානය යොමු කෙරේ. භාෂාවත් සංස්කෘතියත් අතර ඇති සම්බන්ධියාව පිළිබඳව අවධානය යොමු කෙරේ. ඔක තමයි key point එක. හරිද? එතකොට මේක විස්තර කරනකොට මෙන්න මේ විදිහට උත්තරය හදාගන්න. එක සංස්කෘතිය යනු කවරක්දයි මාගේ නිර්වචනය. මට දැනෙන හැටියට සංස්කෘතිය කියලා කියන්නේ මොකක්ද? එක මම ලියනවා සංස්කෘතිය කියන්නේ මොකක්ද කියන එක මම ලියනවා. හරිද? ඊළඟට දෙක ලියනවා. දෙවෙනි කාරණේ ලියනවා. සංස්කෘතිය පිළිබඳව විද්වතුන්ගේ නිර්වචන මොනවාද? සංස්කෘතිය කියන එක පිළිබඳව විද්වතුන් ඉදිරිපත් කරලා තියෙන නිර්වචන මොනවාද? එතකොට ඒක පිළිබඳව තමන් කැමති විද්වතෙක් එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ මේ නිර්වචන පැහැදිලි කරන එක හරි. තමන් දන්න විද්වතෙක්ගේ දෙදෙනෙක්ගේ නිර්වචන කිව්වනම් හරි. ඊළඟට තුන්වෙනිව ලියනවා සංස්කෘතිය කියලා කියන්නේ හැමතිස්සෙම චිරාගත කාලයක ඉඳලා මිනිසුන්ගේ ජීවන තත්ත්වයට මාර්ගෝපදේශ තත්ත්වයේ සපේන ඕනෑම දෙයකට අපි කියනවා සංස්කෘතිය කියලා. චිරාගත කාලයක ඉඳලා මානව ජීවිතය පවත්වාගෙන යෑමේදී ප්‍රියට මාර්ගෝපදේශකත්වයේ සපේන ඕනෑම දෙයක් ඓතිහාසික වශයෙන් ගොඩනැගිලා තියෙන ඕනෑම දෙයකට අපි කියනවා සංස්කෘතිය කියලා. ඔන්න ඒක කිව්වා. ඊළඟට සංස්කෘතිය කොහොමද සමාජය තුළ ගොඩනැගෙන්නේ කියලා කිව්වා. සංස්කෘතිය කියන එක සමාජය තුළ ගොඩනැගෙන්නේ කියලා කිව්වා. මොකද ගොඩනැගෙන්නේ කොහොමද කියලා කිව්වා. ඊළඟට කියනවා සංස්කෘතියට අයත් දෑ මොනවාද? සංස්කෘතිය කියනවා නම් ඒ සංස්කෘතියට අයත් දෑ මොනවාද කියලා කිව්වා. ඊළඟට සංස්කෘතිය නිසා ඊළඟට අවසාන වශයෙන් කිව්වා සංස්කෘතිය නිසා මානවයා ලැබූ ජයග්‍රහණ මොනවාද? සංස්කෘතිය නිසා මානවයා ලැබූ ජයග්‍රහණ මොනවාද? රයිට්. දැන් අපි ඉස්සෙල්ලාම කිව්වා සංස්කෘතිය පිළිබඳ මාගේ නිර්වචනය. සංස්කෘතිය පිළිබඳ මාගේ නිර්වචනය පළමු කොටම කිව්වා. ඊට පස්සේ දෙවෙනි කොට මම කිව්වා සංස්කෘතිය පිළිබඳ විද්වත් නිර්වචන. ඊළඟට මම කිව්වා සංස්කෘතිය හැමතිස්සෙම ගොඩනැගෙන්නේ මානවයාගේ ජන ජීවිතයේ මාර්ගෝපදේශකත්වයේ සැපීමට කියලා. ඒක සමාජ ක්‍රියාවලියක්. ඒ තුල මොනවද සංස්කෘතියට අයත් දේ? ඊළඟට සංස්කෘතියේ තියෙන මානවයා ලැබූ ජයග්‍රහණ මොනවද කියන කාරණය ඊළඟට පැහැදිලි කර. හරිද? ඊළඟට කියන්න ඕනේ අපි දෙවෙනි වශයෙන් නැත්නම් තුන්වෙනි හරි ඔයගොල්ලෝ කියලා අංකෙට දාගන්න මානව භාෂාවත් සංස්කෘතියත් අතර ඇති සම්බන්ධියාව කොහොමද? භාෂාවත් සංස්කෘතියත් අතර ඇති සම්බන්ධියාව කොහොමද? තොර භාෂාවත් සංස්කෘතියත් අතර ඇති සම්බන්ධියාව පැහැදිලි කරනකොට භාෂාවත් සංස්කෘතියත් අතර ඇති සම්බන්ධියාව පැහැදිලි කරනකොට අපිට මේකට විද්වතුන් මේකී සම්බන්ධතාවය පැහැදිලි කරලා තියෙන කොහොමද කියලා ලියන්නත් පුළුවන්. විද්වතුන් භාෂාවයි සංස්කෘතිය අතර තියෙන සම්බන්ධියාව විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ට ලියන්න පුළුවන්.
ඊළඟට දෙවෙනි කාරණේ තමයි ඕගලන්ට ලියන්න පුළුවන් භාෂාවත් සංස්කෘතියත් අතර ඇති සබඳියාව තුල තියෙන එක අවියෝජනීය සම්බන්ධතාවය මොකක්ද නැත්නම් භාෂාවත් සංස්කෘතියත් අතර තියෙන අවියෝජනීය සම්බන්ධතාවය මොකක්ද ඊළඟට ඕගලන්ට ලියන්න පුළුවන් මානව භාෂාව පිළිබඳව කතා කරද්දී භාෂාව නිසා භාෂාව නිසා සංස්කෘතික ක්‍රියාකාරීත්වය නිසා භාෂාව උපදිනායක විස්තර කිරීම සංස්කෘතික ක්‍රියාකාරීත්වය නිසා භාෂාව කියන එක උපදින්නේ කොහොමද කියන කාරණය ඔබට මෙහිදී සාකච්ඡා කරන්න පුළුවන් හරිද සංස්කෘතික ක්‍රියාකාරීත්වය නිසා භාෂාව උපදින්නේ කොහොමද කියන කාරණය මෙහිදී ඔබට සාකච්ඡා කිරීමේ හැකියාවක් තියෙනවා ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ඊළඟට අපිට මූලික වශයෙන් කතා කරන්න පුළුවන් භාෂාව නිසා සෝරි සංස්කෘතිය නිසා භාෂාව ගොඩනැගීම මෙන්ම භාෂාව ගොඩනැගීම මෙන්ම භාෂාව නිසා සංස්කෘතියට ඇති වාසි භාෂාව නිසා සංස්කෘතියට ඇති වාසි හරිද right ඊළඟට ඊළඟට සංස්කෘතිය තුලින් මානවයා ලබාගත් සංස්කෘතිය තුලින් මානවයා ලබාගත් විශේෂතා මොනවාද සංස්කෘතිය තුලින් මානවයා ලබාගත් විශේෂතා මොනවාද එතන තවත් තර ලකුණක් දාලා ලියාගන්න සතුන් සත්වයා මානවයා නැමැති සත්වයා සතුන්ට සාපේක්ෂව මානවයා නැමැති සත්වයා අනිකුත් සත්වයන්ට සත්ව සත්වයන්ට සාපේක්ෂව ලැබූ ජයග්‍රහණයන් හි පදනම ලැබූ ජයග්‍රහණයන් හි පදනම සංස්කෘතිය බවත් එකී ජයග්‍රහණයන් සඳහා භාෂාව ඉවහල් වූ ආකාරයේ පැහැදිලි කිරීම එකී ජයග්‍රහණයන් සඳහා භාෂාව ඉවහල් වූ ආකාරය හරිද right ඊළඟට කතා කරන්න වෙනවා සංස්කෘතිය නැමැති ක්‍රියාකාරීත්වයේ ඇති අංගෝපාංග සංස්කෘතිය නැමැති ක්‍රියාකාරීත්වයේ ඇති අංගෝපාංග භාෂාව මතින් නිරූපණය වන ආකාරය සංස්කෘතිය නැමැති ක්‍රියාකාරීත්වයේ අංගෝපාංග භාෂාව මතින් නිරූපණය වන ආකාරය හරිද එතෙන්දී භාෂාව සංස්කෘතියේ සම්නිදර්ශකයකි භාෂාව සංස්කෘතියේ සම්නිදර්ශකයා භාෂාවේ ගතිකත්වය ස්පර්ශය සංස්කෘතිය ස්පර්ශය අතන භාෂාවේ ගතිකත්වය නෙමෙයි සංස්කෘතිය සංස්කෘතික ගතිකත්වය සංස්කෘතික ස්පර්ශය ඊළඟ සංස්කෘතික ආක්‍රමණ සංස්කෘතික ලැග්ම ඊළඟට උප සංස්කෘතිකාංග සංස්කෘතික ස්පර්ශය සහ සාරධර්ම සිරිත් පිරිත් නෛතික තත්ත්වයන් සාරධර්ම සිරිත් පිරිත් නෛතිකම තත්ත්වයන් භාෂාව මතින් නිරූපණය වෙන ආකාරය භාෂාව මතින් නිරූපණය වෙන ආකාරය පැහැදිලි කිරීම භාෂාව මතින් නිරූපණය වෙන ආකාරය පැහැදිලි කිරීම හරි ඊළඟට ලියා ගන්න ඕනේ ඊළඟට අපි ලියා ගන්න ඕනේ භාෂාවත් සංස්කෘතියත් අතර ඇති සබඳියාව තත්කාල අපි ලියා ගමු අපි විනාඩියකින් වගේ මේක කට් වෙයි ආය ඔයගොල්ලෝ ලොග් වෙන්නේ නම් මේකෙන්ම ඒ ලින්ක් එකෙන්ම භාෂාව සහ සංස්කෘතිය අතර ඇති සබඳියාව